අත්දැකී මෙම අප හාමුදුරුව ඒක මම විඳිනවා. ඒ වගේම මග වැඩිනවා කියන එකත් දැනෙනවා. ඉතින් එතනදී උත්තමයාගේ දේශනාව තිබිච්ච උදාහරණය තමයි අර කිලුට වෙච්ච රෙද්දට සෝදන කුඩු දාලා හෝද ගන්නවා. සෝදන කුඩු වල තියෙන සංයුතියයි ඒකේ තියෙන දේවල් හොය හොය ඉන්න එක නෙමෙයි. සෝදන කුඩු දාලා සෝදනවා රෙද්ද සේදුනා බව දැනගන්නවා කියන එක. ඉතින් ඒ වගේ මට්ටමක තත්ත්වයක්. ඉතින් මොකද්ද මේ ප්‍රාතිහාර්ය මොකද්ද මේ බුදු ගුණ වඩනකොට තියෙන මේ ආරක්ෂාව සහ ප්‍රාතිහාර්ය මොකද්ද කියන එක මට අපේ ආමතුරුන්ගෙන් අහ දැනගන්න ඕනේ. මම දන්නවා ඔබ වහන්සේට ප්‍රශ්නය. එහෙමයි. ඔබතුමා කොහෙද ඉන්නේ? දැන් නම් පදිංචිය ඉංගලන්තේ යෝක් කළ අපේ ආමතුරු මට මම ඇත්තටම මේ පළවෙනි දවස් මම ඇත්තටම නිසලට හැමදාම පින් දෙනවා. ඒක ඇත්තටම දැකලා තාම සුමාන 3ක් විතර මම වෙන්නේ මේ වීඩියෝ එක. එදා ඉඳලා මම අදිෂ්ඨාන කරා ඔබ වහන්සේ මට මුණ ගැසන්න කියලා. දන්නේම නැතුව සුමාන දෙකක් කෙනකොට මේ වැඩසටහනක් පටන් අරන් කියලා මේ ඩිලන්ලා සහ මම බුද්ධ ශක්ති ප්‍රාතිහාර්ය. අනේ එහෙමයි අපේ හඳුර මම බොහොම පුදුම චිත්ත ප්‍රසාදයකින් ඉන්නේ. මේ පෞගේ සුමාන දෙක තුන මට දරන්න බැරි තරම් චිත්ත ප්‍රසාදයකින් ඉන්න ඔබ වහන්සේ මුණ ගැහිම සම්බන්ධයෙන්. ඉතින් මට තව තව ප්‍රශ්නයක් තියෙනවා මම ඊළඟට අහන්නම් බොහොම කෙටි. මේ 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 සම්බන්ධයෙන් ඔබ වහන්සේට මම දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් බොහොම පින් අපේ හඳුර. හොඳයි. හොඳ ප්‍රශ්නයක් ඒකේ. තුමා අහන ප්‍රශ්නේ ලොකු දෙයක් තියෙන හැමෝටම ගන්න. තුමහාන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණේ සිහි කරාම මේ තමන්ටම අත්දකින් ලැබෙන ප්‍රාතිහාර්ය. ඒක වචන වලින් විස්තර කරන්න බෑ. ඒතරම් ප්‍රාතිහාර්ය දකින්න හම්බ වෙන. ප්‍රාතිහාර්ය කියන්නේ මිනිස්සුන්ට පේන විදිහ මේ මොනවා හරි ආලෝකයේ විහිදුවගෙන එහෙම යන දේවල් නෙවෙයි. අප්‍රමාණ පුදුම සහගත දේවල් දකින්න හම්බ වෙන. කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණේ කියන්නේ මේ විශ්ව ඉහෙළම ගුණ. ඒ ගුණයට ආයි කිසිම මනුසෙයට ළඟා වෙන්න බෑ. තවත් එබඳුම උත්තරීතරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් හැර. එතකොට බුදු පියාණන් වහන්සේගේ ගුණේ කොච්චර අනන්තයිද කියනවනම් යම් කිසි කෙනෙක් මේ බුදු ගුණ පද වශයෙන් මෙනෙහි කරන්න ගියොත් ඔහු අනාථ වෙනවා. මොකද ඒකට හේතුව මේ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ යනාදී වශයෙන් මේ බුදු ගුණ පනවනවා. දැන් මේ බුදු ගුණ වල එක වචනයක් අරන් අපි උදාහරණයක් ගමු. සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධෝ කියන ගුණය අරගෙන අපි නෙමේ බුදු පියාණන් වහන්සේ දේශනා කරා. යමෙක් මේ උතුම් බුදු ගුණය අරගෙන මේ ගුණය විග්‍රහ කරන්න ගියොත් ඒ මනුස්සයාගේ ආශි වෙරෙන බුදු ගුණෙන් දසම මාත්‍රයක්වත් විග්‍රහ කරගන්න බැරුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් හේකින් අසිරියමත් වූ තථාගතයන් වහන්සේ සියලු වැඩ පසෙක තියලා සියලු ධර්ම දේශනා කරන එක පසෙකින් තියලා එක බුදු ගුණයක් අරගෙන ඒ බුදු ගුණේ විස්තර කළොත් උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙනවා. සාමාන්‍ය මනුස්සයෙකුට වඩා අති වේගවත් වූ දේශනාව බුදු පියාණන් වහන්සේගේ දේශනාව රක්වස්වරෙන් කක්ෂරයක් වරදින් නැති වෙන්න ඒ විදිහට දේශනා කළත් උන්වහන්සේගේ ආයු කාලය අවසන් වෙනවා බුදු ගුණේ වර්ණනා කළ අවසන් වෙන්නේ නැහැ කියලා. දැන් මේ නිකන් කියනවා කියලා දිතා. බුදු ගුණ අනන්තයි කියන්නේ ඇයි? බුදු ගුණ අනන්ත නිසා. ඒ කියන්නේ අන්තයක් නෑ. කෙලවරක් දකින්න බෑ බුදු ගුණ. මෙච්චරක් කියලා කියන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ගුණය. ඒක අන්න තමන්ට තේරෙන්න ගන්නවා ධර්මයේ තුල ගමන් කරනකොට. තම තමන්ගේ සිත් පිරිසිදු වෙනකොට අන්නේ අනන්ත බුදු ගුණ වැටහෙනවා, පේනවා, දැනෙනවා. බුදු ගුණ කියන්නේ දැනෙන ගුණයක්. ඒක පොතින් පතින් කියවල ගන්න පුළුවන් අවබෝධයක් නෙවෙයි. ඒක ඇවිල්ලා තමන්ටම දැනින්න ඕන එකක්. අසීමාන්තික ගුණයක් දැනින්න ගන්නවා. අසම සමයි කියලා ඒ ගුණේ දැනින්න ගන්නවා. එහෙමනම් ඒ අසම සම ගුණය කිසිම ආකාරයකින් වචනවලට නගන්න බෑ. එහෙනම් ඒ ගුණේ දැනෙනවා මුළු හදවත පුරාවටම. ඒ ගුණේ දැනින්නේ කොහොමද? කෙනෙක්ගේ කෙලෙස් නිවෙද්දී. කෙලස් නිවෙන තරමට ඒ ගුණය දැනෙන. ප්‍රඥාව වැඩෙන තරමට ඒ බුදු ගුණ අනන්ත බුදු ගුණ දැනෙනවා. එතකොට එබඳු කෙනෙක් අවබෝධයෙන් ඒ බුදු ගුණ වැඩුවොත් මොකද වෙන්නේ? මේ විශ්වයේ පවතිනවා තථාගතයන් වහන්සේගේ ශක්තිය. හැබැයි ඒක
සදාතනික වශයෙන් එහෙම පවතිනවා කියලා ඒකට සංකත ධර්මයකට ඒ අසංකත ලක්ෂණයක් පනවන්න බෑ. සදාතනික ධර්මයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ මේ ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් තමන් වහන්සේගේ පාරිශුද්ධ හදමණඩලේ උපන් ඒ අසමසම වූ අභිඥා ශක්තිය, ඒ බුද්ධ අභිඥා ශක්තිය කැටි කරනවා සාරාක්ෂ ධාතුන් වහන්සේලා තුළට අදිෂ්ඨාන බලයෙන්. ඒ අදිෂ්ඨාන බලයෙන් ඒ බුද්ධ ශක්තිය කැටි කරපු අති උත්තරීතර පාරිශුද්ධ සාරාක්ෂ ධාතුන් වහන්සේලා තමයි මේ තුන් ලෝකයේම වැඩ වාසය කරන්නේ. එතකොට මේ මනුෂ්‍ය ලෝකෙත් ඒ වගේම දිව්‍ය ලෝකවලත් බ්‍රහ්ම ලෝකවලත් මෙන්න බුදු පියාණන් වහන්සේගේ මේ සාරවත්්‍යතා ධාතුන් වහන්සේලා වැඩ වාසය කරනවා. උන්වහන්සේගේ අසම සම වූ බලය ඒ සාරවත්්‍ය ධාතුන් වහන්සේලා තුළ ගැබ් වෙලා තිබෙනවා. එක අබැටක් තරම් සාරවත්්‍ය ධාතුන් වහන්සේ නමක් කොහේ හරි වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ පවා දෙවියන්ගේ සන්නිපාතයක් වෙනවා කියලා ධර්මයේ දක්වනවා. ඒ කියන්නේ අබැටක් තරම් සාරවත්්‍ය ධාතුන් වහන්සේ නමක් කොයි ප්‍රදේශයේ හරි වැඩ ඉන්නවා නම් ඒ උත්තරේතර සාරවත්්‍ය ධාතුන් වහන්සේකින් විහිදෙන ඒ කිරණමය ශක්තිය යම්කිසි ආකාරයක ඕරා ශක්තියක්. ඒ ශක්තිය දැකලා ඒ ප්‍රදේශයේ විහිදෙන ආලෝකය දැකලා දෙවියෝ බ්‍රහ්මියෝ ඒ ප්‍රදේශයට රැස් වෙනවා. එතරම් අසිරිමත්. ඉතින් මට කියන්න ඕන විශේෂයෙන් මෙතුමාගේ ප්‍රශ්නය ඇතුළෙන් තවත් කාරණාවක් මම අතු කරන්න කැමති. විශේෂයෙන්ම මේ ආර්ය බෞද්ධ පින්වතුන්ට ඒ කාරණාව විශේෂයෙන්ම පෙන්වලා දෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ ස්කන්ධ වශයෙන් පරිනිර්වාණයට පත් වුණාට උන්වහන්සේගේ ගුණය කිසිම ආකාරකින් තාම ඒ අසම සම බලය පරිනිර්වාණයට පත් වුණේ නැහැ. ඒ බුදු පියාණන් වහන්සේගේ අසම සම බලය ලෝකේ රඳාපවත්වන්න තමයි සර්වඥ ධාතුන් වහන්සේලා වැඩවාසය කරන්නේ. එතකොට මේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ බලය මේ විශ්වය පුරාම විහිදලා පැතිරලා තිබෙනවා. සියක් කෝටියක් සක්වලේ විහිදලා පැතිරලා තිබෙන උන්වහන්සේගේ බලය. ඒ මොකටද ඒ තියෙන්නේ බලය? මේ අසරණ ලෝක සත්‍යයට පිහිට වෙන්නේ. ඒකයි කිව්වේ කොහොම මනින්නද බුදු ගුණ. අර මට මතක් වෙන ලස්සන කතාවක්. හිතලා බලන්න. එක අම්ම කෙනෙක් හිටියා. මේ අම්මට පුතෙක් හිටියා. මේ ජාතක කතාවක්. මේ පුතා මේ අම්මා බොහොම ආදරෙන් බලාගත්තා. අම්මා පුතාට බොහොම ආදරය කළා, පුතත් අම්මට බොහොම ආදරය කළා. දෙන්න බොහොම ආදරෙන් හිටියා මවක් පුතෙක් හැටියට. ඔහොම ඉන්නකොට අම්මා කල්පනා කරා මගේ පුතා දැන් තරුණ වියට ඇවිල්ලා. අනේ මේ දරුවාට මෙහෙම වයසට ගියොත් එහෙම නැත්තම් මම නැති කාලෙක මේ දරුවාට මොකද වෙන්නේ? පුතාට විපතක් වෙන්න පුළුවන් තනියෙන් ඉඳලා, නැත්තම් ඔහුට උපකාරයක් නැතුව අසරණ වෙන්න පුළුවන් මම මැරිච්ච දවසක. ඒ නිසා පුතේ උඹ කසාදයක් බඳපන් කියලා කිව්වා. කිව්වට මේ තරුණයා කැමති වුණේ නැහැ කසාදයක් බඳින්න. මොකද මව කෙරෙහි තිබිච්ච දැඩි සෙනෙහස නිසා. ඔහු කිව්වා අම්මේ මට වෙන ස්ත්‍රියක් අවශ්‍ය නැහැ, මට කසාදයක් බඳින්න අවශ්‍ය නැහැ. මොකද යම්කිසි ස්ත්‍රියක් මේ ගෙදරට ගෙනාවොත් විවාහ කරගත්තොත් බිරිඳක් ඇයට මගේ ආදරෙන් කොටසක් දෙන්න වෙනවා. ඒකට මං කැමති නෑ. මගේ ආදරය සම්පූර්ණයෙන්ම අම්මගේ නමටයි තියෙන්නේ කියලා. නමුත් අම්මා කොච්චර පුතාට ආදරය කළත් අම්මත් කැමති ඇත්තටම ඒ පුතාගේ ආදරය විඳින්න. නමුත් අම්මා කල්පනා කර මම මැරුණොත් එහෙම මොකද වෙන්නේ මගේ පුතාට? ඒ නිසා පුතේ කොහොම හරි කසාදයක් බැඳපන් කියලා දිගින් දිගට ඇවිටිලි කරද්දී මේ තරුණයා කසාද බැඳලා ටික කාලයක් ඉන්නකොට ඒ ගෙදරට ගෙනාපු බිරිඳට අර අම්මාට අම්මයි පුතයි අතර තියෙන ආදරය දැකලා ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ බිරිඳට හේතුණා මේ අම්මා නිසා මට ලැබෙන ආදරය අඩු වෙනවා. ඒ නිසා මේ අම්මාව මරලා දාන්න ඕන කියලා එකපාරටම එහෙම කටයුතු කරන්නේ නැතුව මේ අසත්පුරුෂ කාන්තාව මොකද කරේ? ටික ටික සැමියාගේ හිත මවගෙන් දුරස් වෙන විදිහට කටයුතු කෙරෙව්වා. කටයුතු යෙදුවා. ඔහොම යොදලා අර ස්ත්‍රියට අර බිරිඳට දරුවෙක් ලැබෙන්න කාලෙ ලඟ වුණා. දැන් මොකද වුණේ? අන්න හොඳ කාලයක් උදා වුණා. දැන් මේ වෙනකොට ඒ කාන්තාව අම්මා කෙරෙහි තියෙන පැහැදීම, ප්‍රසාදය, සෙනෙහස බිඳලා තියෙන යම් දුරකට. මෙන්න මේ කාර්යය වැළුවා අම්මා සම්පූර්ණයෙන්ම නසලම දා. ඇයි කිව්වා? මට පුදුමාකාර දුක් එනවානේ. මොකද
මට එනවනේ පුදුමාකාර දොළ දුකක් ඔබේ අම්මාගේ හෘද මාංශය කණ්ඩ හදවත කණ්ඩ කියලා. දැන් මොකද උනේ? මේ වෙනකොට මේ පුරුෂයා කාම රැහෙනින් බැඳිලා අම්මට වඩා බිරිඳ ලොකු වෙලා බිරිඳයි දරුවයි ලොකු වෙලා අම්මා 2.50ට වැටිලා. එනිසා ඒ අසත්පුරුෂයාටත් හිතුණා මට බිරිඳයි දරුවයි වටිනවා අම්මා නම් ඔය තව ටික දවසක් ඉඳලා මැරිලා යයි. නමුත් මගේ බිරිඳයි දරුවයි මගේ ජීවිත කාලය මා එක්ක ඉන්නවනේ. එනිසා අම්මට වඩා බිරිඳයි දරුවයි වටිනවා කියලා හිතාගෙන මේ අසත්පුරුෂයා අර කාන්තාවගේ ඉල්ලීමට යෝජනාව ටික කරුණා. එකඟ වෙලා අනේ මුළු හදවතින්ම හැම මොහොතකම සුභ සිද්ධියම ප්‍රාර්ථනා කරපු අනන්ත කරුණාව තිබිච්ච අම්මාව කැලේකට එක්කන් ගියා අම්මේ පොඩි ගමනක් යන්න තියෙනවා කියලා. ගිහිල්ලා අතරමඟදී අම්මව මැරුවා. මරලා දැන් මොන බිරිඳගේ දොළ දුක සමනය කරන්න ඇයට මේ හෘද මාංශය ඉක්මනින් ගිනිහින් දෙන්න ඕන. අම්මව මරලා අම්මගේ හදවත අරගෙන මේ අසත්පුරුෂයා දුවගෙන යනවා බිරිඳ ගාවට. යනකොට මොකද වෙන්නේ? අතරමඟදී මුලක කකුල පැටලිලා වැටෙනවා. වැටුණාම විසි වෙනවා අර හදවත ඉවතට. මේ තරුණයා ඇදගෙන වැටුණා බිම. හදවත විසි වෙලා ගියා ඇතට. අර හදවත අහනවා පුතේ උඹට විදුනද කියලා. අන්න අම්මගේ කරුණාව. දැන් හිතලා බලන්න. ඒ අම්මගේ හදවතේ මොන තරම් කරුණාවක් තිබුණාද? මැරුණත් අත්හැරියේ නෑ තමන්ගේ දරුවව. ඒක ඇවිල්ලා අර අවිජ්ජාවෙන් බැනිච්ච උපාදානිය. හැබැයි එතන තියෙනවා සම්මුතික වශයෙන් හරි මහා කරුණාවක්. ඒකයි අම්මවයි තාත්තවයි බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මයන්ට සමාන කළේ බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. ඒ කියන්නේ සම්මුතික වශයෙන් ඒ අවිජ්ජාව උනත් ලෝකෝත්තර ධාමයට අනුව ඒ අවිජ්ජාව උනත් සම්මුතික වශයෙන් ඒ ශ්‍රේෂ්ඨ ගුණයක්. ලෝකයේ තුලේ ශ්‍රේෂ්ඨ ගුණයක්. ලෝකෝත්තර වශයෙන් ඒ අවිජ්ජාව උනත්. ඒ නිසා එහෙනම් ඔබ කල්පනා කරන්න ඕනේ යමක් ඒ කිව්ව කතාව ඇසුරින් ඒ ඇවිල්ලා ලෞකික වශයෙන් මුණ ගැහෙන අම්මයි ලෝකෝත්තර වශයෙන් මුණ ගැහෙන අම්ම කවුද? මට මේ වෙලාවේ එක්තරා ගීතයක් ඇසුරින් බණ කියන්න හිතන එක වෙන දවසක මම කියන්න. දැන් මේ වෙලාවේ කියන්න ගියොත් මෙතුමාගේ ප්‍රශ්නෙට දෙන්න තියෙන තව උත්තර මඟහැරලා යන්න පුළුවන් නිසා ඒ ගැන මම වෙන දවසක් කියන්න මගෙන් අහන්න. ඒ ගැන එක්තරා ගීතයක් තියෙනවා. ඒ ගීතය ඇසුරින් ඉතාම වටිනා දහම් කාරණාවක් මතු කරන්න උන් තථාගතයන් වහන්සේ ගැන. ඉතින් මේ අම්මා ඇවිල්ලා හැමෝගෙම අම්මා. අර අම්මා නම් එක දරුවෙක්ගේ අම්මා. ඒ දරුවා ඒ අම්මා ඒ පුතාගෙන් ඇහුවට පුතේ උඹට රිදුනද කියලා අල්ලපු ගෙදර පුතාගෙන් එහෙම අහන්නේ. හැබැයි මේ අම්මා මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත් මනුරක් ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට කොයිතරම් මෛත්‍රිය කරුණාවක් දක්වනවාද ඒ හා සමානව සියලු ලෝසතුන් කෙරෙහි මෛත්‍රිය දක්වන්න කිව්වා අම්මා. මේ අම්මා තමයි සියලු දෙනාගේ අම්මා. අමා මෑණී බුදු පියාණන් වහන්සේ අම්මයි අම්මා විතරන්නේ තාත්තා. අමා මෑණී බුදු පියාණන් වහන්සේ සංසාර ගමනේ අපට අම්මල තාත්තල ඕන තරම් මුණ ගැහිලා තියෙන කෝටි ගාණක් අම්මල තාත්තල කෝටි ප්‍රකෝටි සතසහස ප්‍රමාණිය බහුතරං යං වූ දීගේ නද්දුනා මාතුතඤ්ඤං පීතං නත්වේ චතුසු මහා සමුද්දේ සුදක මහණ මේ සංසාරයේ පුරා මව්වරුන්ගෙන් බීපු කිරි එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයත් අල්පයයි අල්ලට ගන්න පුළුවන්. ඒ තරම් මව්වරුන්ගෙන් කිරි බීලා තියෙන. ඒ කියන්නේ මව්වරු කෝටි ප්‍රකෝටි සතසහස ප්‍රමාණයක් මුණ ගැහෙලා තිනෝ සසරේ. නසෝ භික්කවේ සත්තෝ සොලබරූපෝ යෝ න මාතා භූත පුබ්බං ඉමිනා දීගෙන දුනා මහණ මේ දීර්ඝතර සංසාර ගමන පුරා අපට මවක් නොහිච්ච කෙනෙක් නැත. එහෙනම් අම්මල කෝටි ප්‍රකෝටි ගානක් විදිහටම තාත්තලා කෝටි ප්‍රකෝටි ගානක් මුණ ගැහිලා තියෙනවා. කොයි අම්මගෙන්ද කොයි තාත්තගෙන්ද සසර දුක නිවාරණය කරගන්න පිහිටක් ලැබුණේ? කොයි අම්මටද කොයි තාත්තටද මේ අනාථ භාවය මුදවන්න පුළුවන්කම ලැබුණේ? මේ සසර අසරණ භාවයෙන් නිදහස් කළ සරණක් ලබා දෙන්න පුළුවන් උනේ. ඒ හැම අම්ම තාත්තා කෙනෙක් ශ්‍රේෂ්ඨ මෙහෙවරක් කළ ඒ භාවයට. ඒ භාවය තුළ තිරිසන් සතුන් පව ඔබ දැකලා ඇති. ඒ අම්මලා තිරිසන් භාවයේ වුණත් ඒ අම්මලා කොයිතරම් ශ්‍රේෂ්ඨද? දරුවිනුන් කොච්චර වෙහෙසෙනවද?
ඒ භවයට යම්මගෙන් තාත්තගෙන් අනන්ත පිහිටක් ලැබුණ හැබැයි සංසාර ගමනට නම් පිහිටක් ලැබුණේ. එහෙම ලැබිලා තිබුණා නම් අද මේ වෙනතුරු මේ භවය දක්වා මේ විදිහට අනාථ සත්වයක් ඉදිරියේ මේ සංසාරෙින් හේතු නැහැ. එහෙනම් පින්වතුනි මේ සංසාරෙ මුණ ගැහිච්ච අනන්ත අප්‍රමාණ අනන්ත අම්මලා තාත්තලා අතර අපට සදාතනික පිළිසරණ ලබා දෙන්න පුළුවන් අම්මා තාත්තා කෙනෙක් ඉඳලා නැහැ. හැබැයි ඒ අම්මයි තාත්තා යම් භවයක මුණ ගැහුණා නම් ඒ දරුවා තරම් වාසනාවන්තය තවත් කොයින්ද විශ්වේ. එහෙනම් ඔබේ වාසනාවන්ත දරුවා. ඒ අසිරිමත් වූ අම්මා අමා මෑණියන් වහන්සේ, ඒ අසිරිමත් වූ තාත්තා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් ඒ අසිරිමත් වූ තථාගතයන් වහන්සේ අපිට අම්මයි තාත්තයි සංසාරේ. අවිද්‍යාව තෘෂ්ණාව තමයි සසරේ අම්මා තාත්තා. ඔන්න ඔය අවිද්‍යාව තෘෂ්ණාවයි නැමැති සසරේ අම්මා තාත්තා අත්හැරලා දාලා තථාගතයන් වහන්සේ නැමැති ඒ සදාතනික වූ සුවයේ පරම නිර්වාණී අම්මයි තාත්තයි මුණ ගැහුණු දවසට ඒ දරුවා මේ විශ්වයේ වාසනාවන්තම භාග්‍යවන්තම දරුවෙක් වෙනවා. ඒ දරුවා අවුරස බුද්ධ පුත්‍රයෙක් වෙනවා. බුදු පියාණන් වහන්සේගේ උරහිසේ සැතපෙන්නෙක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සදාතනික පිළිසරණ ඔහුට ලැබෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න මොනතරම් මහා කරුණාවක්ද කියලා. තමන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා ස්කන්ධ වශයෙන් පරිනිර්වාණයට පත් වෙන මොහොතේ උන්වහන්සේ අදිෂ්ඨාන කරන්නේ මොකක්ද? ස්කන්ධ වශයෙන් මා මේ ලෝකේ නොවැඩ සිටියත් ජීවමාන නොවුනත් ඒ උතුම් වූ බුද්ධ ශක්තිය තවදුරටත් මේ දරුවන් ආරක්ෂා කරමින් මේ ලෝකේ වැඩවාසය කරන්න ඕන කියලා. එහෙම අදිෂ්ඨාන කරගෙන තමයි අන්නර සර්වක් ධාතුන් වහන්සේලාට ඒ ශක්තිය ගැප් කරන්න අදිෂ්ඨාන කළා පිටුවන්නේ. කල්පනා කරලා බලන්න අර අම්මා මැරුණත් හදවත ඇහුව පුතේ උඹට රිද්දුනද කියලා. මේ අම්මා කොහොම අම්ම කෙනෙක්ද? ස්කන්ධ වශයෙන් පරිනිර්වාණයට පත් වුණා අපව ආරක්ෂා කරන උන්වහන්සේ අත්හැරියද? නෑ. කවදා හෝ දවසක තමන් වහන්සේගේ ශාසනයේ මේ ලෝකෝත්තර අර්ථය අවසන් සෝවාන් පුද්ගලයා විසින් විග්‍රහ කරන දවස දක්වාම උන්වහන්සේ මහා පිළිසරණක් මහා රැකවරණයක් වෙලා අපව ආරක්ෂා කරන ඒ බුද්ධ ශක්තිය තමයි ඔබට ඔය දැනින් අපට දැනින්. යමෙක් ඒ උතුම් වූ බුද්ධානුසතිය අවබෝධයෙන් වැඩුවෝ, ඒ කියන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය දැකලා පටිච්චසමුප්පාදය දැකලා වැඩුවොත් එහි ආනිසංස මෙතෙක් කියන්න බෑ. කුමක් හේන්දයක්? යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදය දැක්කනං ඔහු ධර්මයේ දකින්න, ඔහු ධර්මයේ දැක්කනං ඇසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේවත් ඒ භව නිරෝධයක් දකින්න. එහෙනම් ඒ ඇසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ ලෝකය පනවන ආකාරයේ රූපයක් නෙවෙයි. ඒ අසම සම වූ බුද්ධ රූපය වචනෙන් විස්තර කළ නොහැකි, ලෝකයේ තියෙන පදාර්ථ රූපයන්ගෙන් පෙන්විය නොහැකිය. ඒ අසම සම වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී සත් ධර්මය තුළින් දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඒ වැඩෙන්නා බුදු ගුණ මෙච්චරක් කියලා කියන්න බෑ හිතේ. බුදු ගුණ දෝර ගලා යන. ඒ නිසා අන්නේ බුදු ගුණ යමෙක් නුවණින් සිහි කරමින් වාසය කළත් බුද්ධ සංඥා තේරපතන්න රඹර තප්පරයක් වැඩුවා නම් ඇති බුදු ගුණ. යෝකේ බුද්ධේ ප්‍රසන්නා නම් අග්ගෝ තේ ප්‍රසන්නා, අග්ගෝකෝ ප්‍රසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. යමෙක් ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ගුණය දැක්කාද, සිහි කළාද, මෙනෙහි කළාද, ඔහු ඒ සිහි කරන්නේ මේ විශ්වයේ අග්‍රස්ථානීය අග්‍ර උතුමන් වහන්සේ ගැනයි. යමෙක් මේ විශ්වයේ අග්‍ර උතුමාණන් වහන්සේ පිළිබඳ අග්‍ර ගුණය පිළිබඳ සිහි කරයිද, ඔහුට ජීවිතයේ හිමිවෙන අග්‍ර විපාකයයි. මෙලොව වශයෙන් අග්‍ර විපාකය ලැබුණොත් පරිනිර්වාණය. පරලොව වශයෙන් යම් ආකාරයකින් කෙලෙස් ඉතුරු වෙලා නැවත උපතකට ගියොත් මිනිස්සු අතර ඉපදුනොත් අග්‍ර මිනිසෙක් වෙනවා ශක්තිදි රජා ආදී. ඔහුගේ ප්‍රාර්ථනාවන්ට අනුකූලව නිවන් මඟ වඩා පූර්ණ කරගන්නට උපදින මිනිසෙක් වුණොත් ඒත් අග්‍ර මිනිසෙක් වෙනවා ඒ සමාජෙ. දෙවියන් අතර ඉපදුනොත් දෙව් රජෙක් වෙනවා, අග්‍ර දෙවියෙක් වෙනවා. බ්‍රහ්මයන් අතර ඉපදුනොත් මහා බ්‍රහ්මෙක් වෙනවා. එහෙම ඉපදිලා සසර ගමන අවසන් කළා අග්‍ර සැපතට පත් වෙනවා. එනිසා බුදු පියාණන් වහන්සේගේ ගුණය සිහි කිරීම ගැන අපට විවරණ දෙන්න බෑ. බුදු ගුණ අනන්තයි, බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි, උන්වහන්සේගේ ගුණය සිහි කිරීමෙන් ලැබෙන ආනිසංසයත් අනන්තයි. එහෙනම් ඒ අනන්ත වූ සැප පරිනිර්වාණයයි.
අන්නේ සදාතනික පරිනිර්වාණයටම ළඟා වෙන අවස්ථාව උදා වෙනවා. යමෙක් අවබෝධින් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ගුණේ දැක්කොත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වැඩෙනවා. ශ්‍රද්ධා බලවත් වැඩෙනකොට මොකද වෙන්නේ? වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ුත් ඒකම සමවායෙන් වැඩෙන්න ගන්නවා. මේ පංචේන්ද්‍රයන්ගේ තියෙන විශේෂත්වයක් තමයි කුමන ඉන්ද්‍රියක් හරි බලවත් වැඩුණොත් අනෙක් ඉන්ද්‍රියන් එහි ප්‍රත්‍යයෙන් වැඩෙන්න පටන් ගන්නවා. කෙනෙක්ට ප්‍රඥාව බලවත් තියෙනම් එයාට පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරගන්නකොට සමවායෙන් අනිත් ඉන්ද්‍රියන් එහි ප්‍රත්‍යයෙන් වැඩව ගන්න. දැන් කෙනෙක්ට ශ්‍රද්ධාව බලවත් නම් එයාටත් පුළුවන් බුදු පියාණන් වහන්සේ පිළිබඳ ඒ ගෞරවනීය විශ්වාසය හදවතේ වැඩෙන තරමට වීරිය වැඩෙනවා, සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් කුමන හෝ ඉන්ද්‍රියක් ප්‍රධාන වුණොත් වැඩුණොත් ඒකයි ඒවට ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. මේ පහෙන් මොකක් හරි වැඩුණොත් ප්‍රධාන වුණොත් අනිත් ඉන්ද්‍රියන් ඊට අනුකූලව සමායෙන් වැඩෙන්න පටන් ගන්න හිප්‍රත්‍යයෙන්. ඒ නිසා කෙනෙක් අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහි කළොත් ඔහුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා, ඒකම අනිකුත් ඉන්ද්‍රියනුත් එහා සමාන වැඩෙන්න පටන් ගන්නවා. නිවන් මඟ වැඩෙනවා, පූර්ණ වෙනවා. එතුමා කිව්වේ ඒක තමයි. එතකොට මඟ වැඩිනවා, ලේසියෙන් වැඩිනවා මඟ. එහෙනම් අන්න ඒකයි අපි දැනගන්න ඕනේ මේ ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද වඩන්නේ කියලා. ඉස්සරහට අපි ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරමු. එතකොට මට අමතර වශයෙන් කියන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබ කොහේ හිටියත් කමන්නේ මේ ලෝකේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුද්ධ ශක්තිය ගැප් කරලා තියෙන පරම උත්තරීතර පූජනීය පරම පූජන ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානයට කියන්නේ අනුරාධපුර ශුද්ධ නගරේ මහසෑරදුන් වහන්සේ කියලා. අන්නේ ශුද්ධ මහසෑරදුන් වහන්සේ තුල ගැප් කරලා තිබෙන්නේ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම වූ පාරිශුද්ධ සරක් ධාතුන් වහන්සේලාගේ බලය. කෙනෙක් අන්නේ උතුම් වූ මහසෑය වටා ප්‍රදක්ෂිණා කරමින් අනන්ත වූ බුදුගුණ සිහි කරමින් ඉතිපිසෝ භගවා රහං යනාදී වශයෙන් ඒ උතුම් බුද්ධ ගුණ සිහි කරමින් බුදුගුණ සිහි කරමින් ඒ නමස්කාරය සිද්ධ කරමින් නිසියාකාරයෙන් ප්‍රදක්ෂිණා කළොත් අන්‍යා තුල පාරිශුද්ධ චිත්තසංතානයක් එමෝතේ හට ගන්නවා. සමනන්තරයේ පිරිසිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර අනන්ත බුදු ගුණ ශක්තිය ඒ පුද්ගලයාගේ චිත්ත සන්තානියට ආරෝපණය වෙන්න පටන් ගන්නවා. ඒ කිව්වේ ඒ සමනන්තරයේට ඒ බුදු ගුණ ශක්තිය ගලාගෙන එනවා. ඒ කිව්වේ තථාගතයන් වහන්සේගේ අසම සම වූ අභිඥා බලය සුළු වශයෙන් හරි යම් ඒ මට්ටමට ඒ පුද්ගලයාගේ සිතේ තියෙන පාරිශුද්ධ භාවය අනුව ගලාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ සිතේ බුද්ධ ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. බුද්ධ ශක්තිය වැඩිනවා කියන්නේ මොකද්ද? භව නිරෝධය. යමෙක්ගේ හිතේ බුද්ධ ශක්තිය බහුල වැඩෙන්න ගත්තොත්, ඒ කියන්නේ අභිඥා ශක්තිය වැඩෙන්න ගත්තොත් ඉක්මනින්ම රාග දේශ මොහ නිරුද්ධ වෙනවා. ඒ නිසා තමයි අපේ අතීතයේදී අපේ අරිහතුන් වහන්සේලා ඇතුළු ආරි උත්තමයෝ මේ ශුද්ධ නගරයේ මැසුරු කරගෙන ජීවත් වුණේ. විශේෂයෙන් මගවඩන උතුමන් වහන්සේලා මේ ශුද්ධ නගරයේ මැසුරු කරගෙන ජීවත් වුණේ ඇයි? මේ ශුද්ධ නගරේ ඉන්නකොට ඉක්මනින්ම මේ මඟ වඩා පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙනවා. මොකද අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ ශක්තිය ඒ පුද්ගලයාට ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අන්නර කිව්ව විදිහට මහසෑය වටා අනන්ත වූ බුදුගුණ සිහි කරමින් ප්‍රදක්ෂිණා කළොත් ඒ ප්‍රදක්ෂිණා කරන මොහොතේදී බුද්ධානුස්සතිය වැඩිලා ඒ සිතේ යම්කිසි උපචාර සමාධියක් අර්පණ සමාධියක් දක්වා වැඩුණොත් අර්පණාවකට ඉන්න අමාරු වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම බැරියත් නැහැ, ඉන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? අන්න අර අනන්ත වූ අභිඥා ශක්තිය, අනන්ත වූ බුදුගුණ ශක්තිය ඒ පුද්ගලයාගේ චිත්ත සන්තානයට කාවදිනවා, කාන්දු වෙනවා. එදාට වසවර්තිකෙක් නෙමෙයි, සියයක් මහ පොළොවට බැස්සත් ඒ පුද්ගලයා වහල වුණා බොරු. ඒ ආර උත්තමයාට කිසිම ආකාරකින් බාධාවක් කරන්න හම්බ වෙන්නේ නැහැ. කිසිම වසවර්තියට, කිසිම මාරයට ඒකට හේතුව ඒ බුදු පියාණන් වහන්සේගේ ඒ අනන්ත වූ ගුණයෙන් ඒ පුද්ගලයාව ආරක්ෂා වෙනවා. ඉතින් මෙන්න මේ බව ඔබ දකින්න ඕන. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නේ නැහැ කියලා කවුරු හරි හිතනවා නම් ඒ අයගේ තියෙන නොදන්නාකම. බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. මොකද උන්වහන්සේගේ ජීවමාන බුද්ධ ශක්තියයි ඒ අභිඥා ශක්තියයි අදට සරක් ධාතු උන්වහන්සේලා තුල වැඩ ඉන්නේ. එහෙනම් ඒ ශක්තිය අදටත් ඔබව අපව රකින්නවා. මේ මිහිතලේ රකින්නවා, මේ ලෝක ධාතු රකින්නවා, සියක් කෝටියක් සක්වල රකින්නවා. ඒ ගුණයට කොහොම විවරණ සපයන්නද අපි? ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය, ඒ ප්‍රශ්නයට පිළිතුර ලැබුණාද?